අද අපි කතා කරන්නේ ෆින්ලන්තය ගැන. මේ රටේ විශේෂත්වය මොකද්ද? ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි ෆින්ලන්තය කියන්නේ ලෝකයේ පිරිසිදුම වාතය හුස්ම ගන්න ලැබෙන රටක්. මේ සඳහා ඔවුන් හේතු සාධක කීපයක් ඉදිරිපත් කරනවා. එක හේතුවක් තමයි ෆින්ලන්ත රජය ඔවුන් පරිසර නීති රීති ඉතාම දැඩි ලෙස ක්‍රියාවට නම් වෙනවා. ඒ වගේම ඔවුන් කර්මාන්ත ශාලා සම්බන්ධයෙන් පනවා ඇති පරිසර නීති රීති ඉතාම තදින් ක්‍රියාත්මක කිරීමටත් ඔවුන් වග බලාගෙන තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන තවත් හේතුවක් තමයි ෆින්ලන්තයේ සතු වැව්, වනාන්තර, ගංගා ඉතාමත් හොඳ තත්ත්වයකින් පවත්වාගෙන යන්න විශාල ආයෝජනයක් මෙම රජය විසින් සිදු කරනවා. මොවුන් විශේෂයෙන් පුනර්ජනනීය බලශක්තිය රටට හඳුන්වා දෙන්න වැඩි ආයෝජනයක් සිද්ධ කරනවා. ඒ වගේම තමයි පරිසර හිතකාමී වාහන ජනතාව තුළ ප්‍රචලිත කිරීමටත් ඔවුන් විවිධ ක්‍රියාමාර්ග මේ වෙනකොට අරගෙන තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ලෝකයේ වායු දූෂණයට බලපාන ප්‍රධාන සාධක කිහිපයක් තියෙනවා කියලා. ඉන් ප්‍රධානතම කාරණාවක් විදිහට ඔවුන් පෙන්වා දෙනවා ගල් අඟුරු බලාගාර නිසා සිදුවෙන වායු දූෂණය. ඒ වගේම කර්මාන්ත ශාලාවලින් පිටවෙන විෂ සහිත දුම්. තවත් කාරණයක් තමයි රටක අහිතකර විදිහට සිද්ධ වෙන විශාල වනාන්තර විනාශ කිරීම. ඒ වගේම කෘෂිකර්මයේදී භාවිතා කරන පරිසර හිතකාමී නොවන කෘමිනාශකත් රටක අධික වශයෙන් රථවාහන භාවිතා කිරීමත් පරිසරයේ ඇති මේ පිරිසිදු වාතය අපිරිසිදු වාතය බවට පත්වීමට හේතු කාරණාවක් විදිහට ඔවුන් ඉදිරිපත් කරනවා. ලෝක සංවිධානය පෙන්වා දෙන්නේ ලෝක ජනගහනය 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුට පිරිසිදු වාතය හුස්ම ගන්නට ලැබෙන්නේ නැහැ කියලා. ඔවුන් පෙන්වා දෙන විදිහට ලෝකයේ රටවල් අතරින් වායු දූෂණය අධිකතම රටක් තමයි චීනය. මෙම රටේ ඇති නගර 74න් 71ම වාසය කරන ජනතාවට පිරිසිදු වාතය හුස්ම ගන්න ලැබෙන්නේ නැහැ. ඔවුන් මේට විකල්පයක් වශයෙන් මෙම නගරවල්වල ඔක්සිජන් ස්ටේෂන්ස් මේ වෙනකොට පිහිටවලා තියෙනවා. ඒ වගේම ඔක්සිජන් මාස්ක්ස්, ඒ වගේම බෝතල් කළ ඔක්සිජන් විකිණීමටත් මේ රටේ දැන් වෙනකොට තියෙනවා. ඉතින් මිනිසාගේ මූලික අයිතිවාසිකමක් වෙන මෙම පිරිසිදු වාතය හුස්ම ගැනීම කියන කාරණාව මේ වෙනකොට මිනිසාගේ අහිතකර ක්‍රියාකාරකම් නිසා සාමාන්‍ය ජනතාවට මිලදී ගැනීමට සිදුවන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ චීනය මේ වෙනකොට ඉන්න ජනගහනයෙන් 1%කට පමණයි පිරිසිදු වාතය හුස්ම ගන්නට ලැබෙන්නේ කියලා. ඒ වගේම චීනයේ පවතින ජලමූලාශ්‍රවලිනුත් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට බීමට නුසුදුසු තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙම රටේ සාගරයෙන් විශාල ප්‍රදේශයක මේ වෙනකොට සමුද්‍ර ජීවීන් සොයා ගන්නට නැහැ. ජියෝෆිසිකල් රිසර්ච් සංග්‍රහව පෙන්වා දෙන විදිහට චීනයේ මෙම පරිසර දූෂණ තත්ත්වය මේ වෙන විට ඇමරිකාවට පවා බලපාලා තියෙනවා. ඒ වගේම චීනයේ අසල්වැසි රටවලට පවා
ඇසිත් වැසි ඇතිවීමේ තත්ත්වයකට මෙම චීනයේ පරිසර දූෂණය මේ වෙනකොට බලපෑම් කරලා තියෙනවා. අද අපි මේ කතාබහ ඉවර කරන්නේ ඔබගෙන් ප්‍රශ්නයක් අහලා. ඔබට අවශ්‍ය ශ්‍රී ලංකාව මොන වගේ රටක් බවට පත් කරන්නද? මෙන්න එහාට මෙම කතිකාව ඉදිරියට ගෙනියන්න අපි ඔබට බාර කරනවා. එකතු වෙන්න අපත් සමග ඔක්සිජන් ෆෝ ෆියුචර්. මම සෝබා දහම් සමග, මම අනේකා සමග, මම සමග. අපිට ජීවිතේට තියෙන මේ බැඳීම් තුන විතරයි. අපි කොහොමද මේ බැඳීම් තුන සරසාර කරගන්නේ? නිරෝගී කරගන්නේ. එකතු වෙන්න අපත් සමග ඔක්සිජන් ෆෝ ෆියුචර්.